ඔයා පෝට්‍රේට් ෆොටෝ ගන්න කෙනෙක් නම් එහෙම නැත්නම් වෙඩින් ෆොටෝග්‍රැෆර් කෙනෙක් නම් ඔයාට කැනන් ලෙන්ස් එකක් කියන්නේ ඉතාමත් වැදගත් වෙන දෙයක්. අද අපි කතා කරන්නේ top 4 කැනන් ලෙන්සස් ගැන. ඔයා මේ අවුරුද්දේ කැනන් ලෙන්ස් එකක් ගන්න හිතන් ඉන්නෝ නම් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඔයාට හිතා ගන්න පුළුවන් වේ ඔයා ගන්න ඕන හොඳම කැනන් ලෙන්ස් එක මොකද්ද කියලා. ඔයා අපිත් එක්ක තවම එකතු වෙලා නැත්නම් රතු පාට subscribe button එක click කරලා bell notification එකත් click කරන්න. latest update ඔයා ළඟට ගෙන්න ගන්න. number 4 විදියට රැඳෙන්නේ Canon EF 50mm F1.8 කියන STM lens එක. Canon 50mm කියලා කියන්නේ සෑම photographer කෙනෙක් ළඟම තියෙන ඕන lens එකක්. මේ lens එක ඔයාගේ bag එකේ නැත්නම් ඔයා කිසිම දායක හොඳ photographer කෙනෙක් වෙන්නේ නැහැ. ඒ තරමටම මේක හොඳ focal lens එකක්. डिजाइन එකක් විදියට අනිත් මිලිමැඩි lens වලට වඩා හොඳ build quality එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. පිටත සියල්ල design කරලා තියෙන high quality plastic වලින්. focusing ring එක ගොඩක්ම narrow විදියට හදලා තියෙන්නේ 49mm filter thread focus එකට බාධාවක් නෙවෙයි. performance එකක් විදියට 50mm lens එක කියලා කියන්නේ ඉතාමත් හොඳ quality image අපට ගන්න පුළුවන් entry level lens එකක්. 50mm lens එක portrait action night photography වගේ දේවල් වලට ඉතාමත් හොඳ lens එකක්. maximum aperture එකක් තමයි තියෙන්නේ F1.8 දක්වා විතරයි. ඒ වගේම low light photo ඉතාමත් හොඳට colorful විදියට ගන්න පුළුවන්. image ගොඩක් sharp කියලා කියන්න පුළුවන්. ඒ වගේම beautiful bokeh එකක් මේකෙන් නිර්මාණය වෙනවා. ඒ වගේම step in motor technology එකක් තමයි තියෙන්නේ. photos එක shoot කරනකොට ඉක්මනින්ම focus වෙනවා. ඒ වගේම තමයි අපිට ගන්න ඕනේ image එක විතරක් අපිට ලස්සනට ගන්න පුළුවන්. background එක blur කළා ලස්සන photo low light එකේ දුනත් ගන්න පුළුවන්. F1.8 aperture එකක් තියෙන නිසා crop sensor වගේම full frame camera එකක්වත් මේක use කරන්න පුළුවන්. ඒ වගේම මේක මිලෙන් අඩු කැමරාවක්. ඉතින් 50mm lens එක කියලා කියන්නේ ඉතාමත් හොඳ portrait shoot කරන්න පුළුවන් lens එකක්. අද තුන්වෙනි ස්ථාන රැඳෙන්නේ Canon EF 85mm F1.2 කියන lens එක. මේක super professional telephoto lens එකක්. low light වල ඉතාමත් හොඳට shoot කරන්න පුළුවන්. මේ lens එක හදලා තියෙන්නේ portrait photo ගන්නම තමයි. डिजाइन එකක් විදියට high quality plastic වලින් තමයි මේක හදලා තියෙන්නේ. අනිත් 85mm lens වලට හොඳ තරගයක් දෙන්න පුළුවන් lens එකක්. large glass එක නිසා හොඳ maximum aperture එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. grams 1200ක් විතර බරක් තමයි මේකට තියෙන්නේ. මේක ප්‍රසිද්ධ වෙන්න කරුණු දෙකක් තියෙනවා. එකක් ඉතාමත් හොඳ brightness sharp images ගන්න පුළුවන්. දෙවෙනි කරුණ 85mm aperture එක portrait photos වලට ඉතාමත් හොඳයි. APS-C කැමරා වලට වගේම full frame කැමරා වලටත් මේක use කරන්න පුළුවන්. ඔයා wedding photographer කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා ළඟ තියෙන්න ඕන lens එකක්. ඉතාමත් හොඳ depth of field එකක් මේකට තියෙනවා. ඒ වගේම less noisy ISO එකකුණත් මේක use කරන්න පුළුවන්. 85mm lens එක කියලා කියන්නේ medium telephoto lens එකක්. ultrasonic motor එකක් තමයි තියෙන්නේ. high speed CPU එකක් තියෙන නිසා මේක හොඳට optimize කරනවා. algorithm focus speed එකක් තමයි තියෙන්නේ. excellent image quality එකක් තියෙනවා. wedding photography කරන අයට couples photo ගන්න, ඒ වගේම portrait, group photo වලටත් මේක ඉතාමත් හොඳට use කරන්න පුළුවන්. අද දෙවෙනි ස්ථාන රැඳෙන්නේ Canon EF 17-55mm F2.8 කියන lens එක. මේක USM lens එකක්. 1755 lens එක කියලා කියන්නේ fast F2.8 aperture එකක් තියෙන lens එකක්. high image quality එකක් තියෙනවා. 3 stops image stabilization එකක් තියෙනවා මේකට. ඉතාමත් හොඳ ප්‍රසිද්ධ focal length තියෙන lens එකක් කියලා කියන්න පුළුවන්. डिजाइन එකක් විදියට මේ lens එක ලොකුයි. ඒ වගේම ටිකක් බරයි. නමුත් හොඳ බැලන්ස් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. රබර් grip band එක ඔයාගේ fingers එකට හොඳ feeling එකක් දෙනවා. operation කරන්න ඉතාමත් ලේසියි.
low-light condition එකේ දීපවා ඉතා හොඳ quality photos ගන්න පුළුවන්. Image stabilization එකක් තියෙන නිසා ඔයා අතින් photos එක ගනිද්දී කැමරා එක shake වුණත් photo එකට කිසිම හානියක් වෙන්නේ නැතුව හොඳට වදිනවා. ඒ වගේම auto focus එක ඉතාමත් fastly නිවැරදිව මේකේ තියෙනවා. Sharp වගේම හොඳ contrast එකක් තියෙනවා. ඒ වගේම zoom කරලා ගන්නකොට හොඳ fast performance එකක් තියෙනවා. Ultrasonic mode එකක් තමයි තියෙන්නේ. Ultrasonic mode එක නිසා 0.2 second subject එක lock කරගන්නවා. ඒ නිසා ඔයාට හොඳ quality image එකක් ගන්න පුළුවන්. Zoom range එක සහ maximum aperture එක නිසා ඉතා හොඳ image quality එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඔයාගේ Canon kit lens එකට upgrade කරන්න පුළුවන් ඉතාමත් හොඳ lens එකක් කියලා කියන්න පුළුවන්. අදාපේ ලිස්ට් එකේ පළවෙනි ස්ථාන රැඳෙන්නේ Canon EF70-200mm F4 කියන lens එක. මේක USM lens එකක්. ඔයා wedding photographer කෙනෙක් නම් ඔයාලඟ තියෙන්නම ඕන lens එකක් තමයි මේක. Sharp වගේම zoom range එකත් ඉතාමත් හොඳ lens එකක්. මේක water sealed lens එකක්. ඕනම පරිසරයකට ගැලපෙන විදිහට තමයි මේක design කරලා තියෙන්නේ. Dust එකට වගේම water assistant විදිහට තමයි හදලා තියෙන්නේ. සම්පූර්ණ seal body එකක් තමයි තියෙන්නේ. Metal body එක නිසා ඉතා හොඳ ආරක්ෂාවක් තියෙනවා කියලා කියන්න පුළුවන්. 6.9x3.2 inch HD එකක් තියෙනවා. 72mm filter එකර මේක support කරනවා. APS-R full frame camera වලට හරි මේක support කරනවා. ඒ වගේම 5-stop image stabilization එකක් මේකට තියෙනවා. EOS M ඒ වගේම mirrorless camera වලට mount කරලා තමයි use කරන්න ඕනේ. මොඩ් 3ක image stabilization එකක් තියෙන නිසා හොඳ photos ගන්න පුළුවන්. High performance CPU එකක් තමයි තියෙන්නේ. Low light performance එක ඉතාමත් හොඳයි කියලා කියන්න පුළුවන්. Image quality එක වගේම beautiful bokeh එකක් මේකේ නිර්මාණය කරනවා. Speed එක, accuracy එක ඉතාමත් හොඳයි. ගන්න photos වල image quality එක, zoom range එක, ඒ වගේම image stabilization එක අතින් බැලුවම ඉතාමත් හොඳ lens එකක් කියලා කියන්න පුළුවන්. Group photos ගන්න අයට, portraits ගන්න අයට, ඒ වගේම wedding photographers ලට ඉතාමත් හොඳ lens එකක් කියලා highly recommend කරන්න පුළුවන්. ඉතින් අද ඔයාලා මේ බැලුවේ top 4 Canon lenses ගැන. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් තව කෙනෙකුට බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඒ වගේම තමයි ඔයාලා මගේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් රතුපාට subscribe button එක click කරලා මාත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒ වගේම මතක ඇතුව bell notification එකත් click කරන්න මම වීඩියෝ එකක් දාපු ගාම latest update ඔයාලා ළඟට ගෙන්න ගන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම් වෙමු.